හරි අපි දැන් බලාගෙන යම් පොඩ්ඩක් මේ රසායනික සමතුලිතතාවයේ සම්බන්ධ මේ සම්බන්ධතා ප්‍රකාශන කොහොමද ගොඩනගන්නේ කියලා අද පාඩමේ ඊට කලින් පොඩි අමතර කතා ටිකක් කියලා වැඩේ ඉස්සරහට ගෙනියමු මෙහෙමයි දැන් මම මීට කලින් උතෝරන්න කියලා තියෙනවා ඇයි අපි A level කරන්නේ ඇයි අපි science වලින් maths වලින් A level කරන්නේ කියන ප්‍රශ්නෙට ඔයගොල්ලෝ ගාව පැහැදිලි උත්තරයක් තියෙන්න ඕනේ ඒ පැහැදිලි උත්තරේ තමයි ඔයගොල්ලෝගේ ගමන ඔයගොල්ලෝගේ අනාගතය පැහැදිලි කරලා දෙන්නේ ඉතින් අපි මේ ගොඩක් දේවල් කතා කරන්නේ අපේ ජීවිතවල අපි ලැබූ අත්දැකීම් හරහා ඉතින් ඒවා ප්‍රැක්ටිකල් ප්‍රායෝගික අත්දැකීම් ඉතින් විෂය යම් කෙනෙකුට විෂය යම් කිසි අපහසුතාවයක් හරි යම් කිසි අපි කියන්නේ බෝරින් කියලා යම් කිසි ඒ ගැන පොඩි අප්‍රසාදයක් හරි තියෙනවා නම් ඔයාලට කරන් තියෙන්නේ ඇයි මම මේකට කැමති නැත්තේ මොන හේතුවක් හින්දාද මට මේ අකමැත්ත හැදිලා තියෙන්නේ අකමැති වෙලා මට මේ ගමන පුළුවන් ද යන්න ඉතින් මම මට මේ මම මේ ෆීල්ඩ් එකට ආසින්දනේ මේ ෆීල්ඩ් එක මම තෝරගත්තේ වගේ ප්‍රශ්න ඔයාගෙන්ම අහන්න හොඳම දේ ඔයා ඔයාවම ප්‍රශ්න කරන්න ඔයාවම ප්‍රශ්න කරද්දී ඔයාට ඔයාගේ හිත යටිසිත කියමුකෝ ඔයාට ඒවට උත්තර හොයලා දෙනවා ඒ නිසා මේ ඔයාම තමයි මේකට කැමැත්ත හදාගන්න පාර හොයාගන්න ඕනේ අර මම වෙනදත් කියන වගේ කැමැත්තෙන් ආදරෙන් ගෞරවයෙන් තමන්ගේ විෂය ඉගෙන ගන්න පටන් ගන්න හරි ඉතින් මේ ලස්සන පාඩමක ලස්සන කොටසක් තමයි අද කතා කරන්නේ අපි සමතුලිතතා ප්‍රකාශනය දැන් මේ බෝඩ් එක දිහා බලන්න සමතුලිතතා ප්‍රකාශනය ගොඩනගන හැටි ගැන ඔගලොන්ට මම අවස්ථා කීපයකදී කිව්වා හරි ඉතින් අපි අදත් පොඩ්ඩක් ඒක ඉදිරි දිගුවක් ගමු මෙහෙමයි දැන් අපි ප්‍රතික්‍රියාවලියමුකෝ A වායුව B වායුවත් එක්ක ප්‍රතික්‍රියා වෙලා C වායුව සහ D හදනවා හරි දැන් මේ වගේ ස්ටොයිකියෝමෙටික අගයන් A B C D වශයෙන් දානවා ඉතින් දැන් මේකට වඩ පුළුවන් KC දැන් සාන්ද්‍රණය සලකලා සාන්ද්‍රණය සලකා ඔයාට පුළුවන් KC ප්‍රකාශනය ව්‍යුත්පන්න කරන්න ලියන්න C ගේ C වායුවේ සාන්ද්‍රණේ C සංගුණකය D වායුවේ සාන්ද්‍රණේ D බෙදීම A වායුවේ සාන්ද්‍රණය A A වායුවේ සාන්ද්‍රණේ A ඊට පස්සේ B වායුවේ සාන්ද්‍රණේ B දැන් මේ සාන්ද්‍රණය සලකලා අපි සමතුලිතතා ප්‍රකාශනය ලිව්වා දැන් අපිට මේක මෙහෙමත් කරන්න පුළුවන් පීඩනය දැන් අපි ගත්තොත් මේවා වායුන්නේ මේවට අනිවාර්යෙන් පීඩනයක් තියෙනවා ආංශික පීඩනය කියලා වචනයක් ගැන ඔයගොල්ලෝ මේ වෙදී අහලා ඇති බොහෝ විට හරි ආංශික පීඩනය කියන්නේ තාම සරලව ඉතාම සරලව කිව්වොත් යම්කිසි වායු මිශ්‍රණයක් ගත්තම ඒ මිශ්‍රණයේ ඇතුලේ ඉන්න වායුන් වලින් ඒ එක එක්කෙනා තනියෙන් ඒ පරිමාව නියෝජනය කරනකොට ඒගොල්ලොන්ගේ ඇති කරන පීඩනය A B C D කියලා ඉන්නකොට A විතරක් ඉන්නකොට ඇති කරන පීඩනය B විතරක් ඒක ඇතුලේ ඉන්නකොට ඇති කරන පීඩනය ඒක තමයි ඒ අයගේ ආංශික පීඩනය ආංශික පීඩනය සම්බන්ධ ඩෝල්ටන් ගේනීමය එහෙම තියෙනවනේ ඉතින් වායු පාඩමේදී කතා කරන්න ඇති ඔයගොල්ලෝ දන්නවා ඒක ඒ නිසා ඉතින් මෙතනදී අපි දැන් සාන්ද්‍රණය සලකලා ප්‍රකාශනය ලිව්වා වගේම අපි ඊළඟට බලමු පීඩනය සලකලා ප්‍රකාශනය ලියන්නේ කොහොමද කියලා පීඩනය දැන් ආංශික පීඩනය ආංශික පීඩනය සලකා ප්‍රකාශනය ගන්න විදිය හරි ආංශික පීඩනයේ සමතුලිතතා පදය අපි ලියනවා මෙහෙම KP සමානයි P වායු C වායුවේ ආංශික පීඩනය ආංශික පීඩනය C වායුව හි C කියන සංගුණකය D වායුවේ ආංශික පීඩනයේ D සංගුණකය බෙදීම A
ඒ වායුවේ ආංශික පීඩනය ඒහි ආංශික පීඩනේ ඒ සංගුණකය බීහි ආංශික පීඩනේ බී එතකොට දැන් මේ ආංශික පීඩනේ සලකලා අපිට මේ KP ප්‍රකාශනය මෙතනින් පුළුවන් ගන්න එතකොට යම් කිසි ප්‍රතිවර්ත්‍ය රසායනික පද්ධතියක එක එක සංඝටක ගත්තොත් අපිට දැන් මේකෙදි ඇත්තරම සාන්ද්‍රණ පදවලට ඒකකයේ වෙන්නේ අපි මෝල්ස් පර් මවුලයට ඝන ඩෙසිමීටර මෝල්ස් පර් කියුබික් ඩෙසිමීටර කියලා අපි ඉංග්‍රීසි වලින් කියනවා. හරි එතකොට මේක මේ අපි ආංශික පීඩනය සම්බන්ධ කරලා අපි ගොඩනැගුවොත් අපිට එක්කෝ පැස්කල් වලින් කියන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඒක ATM වලින් ගන්න පුළුවන්. එතකොට සම්පූර්ණ තනියද. අද තවත් ආකාරයක් තියෙනවා. ඒ තමයි මේ අපිට පුළුවන් මේක මේ මවුල භාග සලකා මවුල භාගය සලකා මේක ගන්න පුළුවන් ඒ කොහොමද දැන් මතකයි සමීකරණේ kx මවුල භාගයට අදාළ සමතුලිතතා ප්‍රකාශනය c වායුවේ මවුල භාගය C සංගුණකය මවුල භාගයේ අපි x වලින් ඉන්නේ පෙන්නන්නේ D වායුවේ D හි මවුල භාගයයි D බෙදීම A වල මවුල භාගයේ A B හි මවුල භාගයේ B එතන මෙන්න මේ විදිහට අපිට මේ මවුල භාග සම්බන්ධ කරලත් ප්‍රකාශනය ගොඩනගා ගන්න පුළුවන්. හරි. ඊළඟට අපි බලමු මෙන්න මේ තුන් ආකාරයෙන් අපි මේක ගොඩනැගුවා. හරි. එතකොට දැන් අපි ඊළඟට බලමු මේ සමතුලිතතාවයේදී වැදගත් වන ඉදිරි යෙදීම් මොනවද කියලා. ලියාගමු මේ මාතෘකාව සමතුලිතතාවයේදී වැදගත් වන යෙදීම් වැදගත් වෙන යෙදීම් මේවා ඕනේ අපි මේ පාඩම ගොඩනගනකොට දැන් මෙහිදී වායු සම්බන්ධයෙන් අපි කතා කරද්දී අනිවාර්යයෙන් මේක සලකන්නේ පරිපූර්ණ වායුන් වලට මොකද අපිට මෙතන පරිපූර්ණ වායුන් සඳහා අපිට මෙතන මේ පරිපූර්ණ වායු සමීකරණය පාවිච්චි කරන්න තියෙනවා ඉදිරියේදී මොකද්ද පරිපූර්ණ වායු සමීකරණය ඔහොල දන්න PV සමානයි NRT මකද මම ඔයගොල්ලෝ දන්න කියන සමීකරණේ හරි ඉතින් යම් යම් ගැටලු මේ පාඩම් කරගෙන යනකොට ඔයගොල්ලන්ට මතුවෙනවා නම් සාපේව ඉදිරියේ සම්බන්ධ කරගන්න අවශ්‍ය නම් දුරකථන අංක මේ tire අපි දානවා වරින් වර ඉතින් කතා කරන්න මේ මහන් ප්‍රශ්න දෙනවා නම් කමෙන්ට් කරන්න අපි ඒවට උත්තර දෙන්න ලෑස්ති අපි බැඳිලා ඉන්න කොන්ට ඒවට උත්තර දෙන්න හරි එතකොට මේ මේක ඇත්තටම ඔයගොල්ලන්ගේ විභාග අත්දැනක් ඔයගොල්ලන්ට අමාරුයි කියලා දැනෙන ඔයගොල්ලෝ ටිකක් තේරුම් ගන්න පස්ස ගන්න කම්මැලි කරන විශේෂ කොටස් ටිකක් තමයි මේ 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 පාඩම් මාලාවේදී කතා කරන්නේ. ඉතින් ඒකට ඔබේ අභිවෘද්ධිය සහ ඔබේ පහසුව වෙනුවෙන් තමයි අපි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ. හරි. ඉතින් අපි බලමු ඉස්සරහට කොහොමද මේක ඔබ making අවශ්‍ය මේ ඒ අවශ්‍ය ඵල ප්‍රයෝජන ලබා ගන්න කොහොමද කියලා. හරි. දැන් අපි මේ පාඩමටම පරිපූර්ණ වායුන් සඳහා PV සමාන NRT. ඔක තමයි සමිත. අපිට මේක පුළුවන් වෙනස් කරන්න මෙන්න මේ විදියට. දැන් ඔයා මෙහෙම හිතන්නකෝ. V අපි V වලින් බෙදලා N බෙදීම VRT. අපි දන්නවා මවුල ගාන බෙදීම පරිමාව කියන්නේ මොකද්ද? एक पत्ति तो तग्गलाहुन मऊल गान परीमा गंडे स्पीट मे मुखद मे की सांद्रने इंग्लिश कॉन्सन्ट्रेशन कॉन्सन्ट्रेशन सांद्रने हरि दिथन अभी पुलवा के लिए आदर्श गान पी सामनाई सांद्रने पिन्न सी आकुर सी आर टी के गान पुलवा හරි එතකොට
උෂ්ණත්වය පද්ධතියේ උෂ්ණත්වය නියත වෙනකොට අපි දැන් T නියත විට හරි උෂ්ණත්වය නියත විට අපිට මේක මෙහෙම ප්‍රකාශ කරන්න පුළුවන් R කොහොම නියතයක්නේ R මොකද්ද R දන්නවනේ යුනිවර්සල් ගෑස් කොන්ස්ටන්ට් එහෙම නැත්නම් සාර්වත්‍ර වායු නියතය අගේ 8.31 4 එක දන්න ඕගොල්ලෝ ඉතින් මේ දෙන්න කොහොමත් නියත හින්දා උෂ්ණත්වය නියත වුණාම පීඩනය අනුලෝම සමානුපාතික වෙන්න එපා සීට පීඩනය වැඩි කරනවා නම් සාන්ද්‍රණය වැඩි වෙයි සාන්ද්‍රණය වැඩි කරනවා නම් පීඩනය වැඩි සාන්ද්‍රණය අඩු කරලා පීඩනය අඩු විතර මේ අනුලෝම සමානුපාතික කියන සම්බන්ධය කොහොමද ඒ කියන්නේ මෙතනින් පේන්නේ අපිට මොකද්ද උෂ්ණත්වය කියන සාධකයේ නියතකොට එක එක වායුවේ ආංශික පීඩනය ඒ ඒ සංඝටක වායුවේ අණුක සාන්ද්‍රණ වලට සමානුපාතිකයි මොකද්ද මේ කියන්නේ අපි ඒක ලියමුකෝ ඉස්සෙල්ලා පැහැදිලිව පිටත පැහැදිලි ලියමු මෙහෙම උෂ්ණත්වය මන් T ගන්නවා උෂ්ණත්වය T නියත කියලා මම මෙහෙ කොටු සලකුණෙන් දානවා T නියත විට එක් එක් වායුවේ ආංශික පීඩනය ඒ ඒ සංඝටක වායුවේ මේ වැදගත්ත ඒ ඒ සංඝටක වායුවේ අණුක සාන්ද්‍රණවලට අනුලෝමව සමානුපාතික වේ. ඔය කතාව තමයි මේ තියෙන්නේ ඉතින්. පාඩම් කරන්න ආස කෙනෙකුට මේ වාක්‍ය පාඩම් කරගන්න තේරුම් ගන්න ආස කෙනෙකුට මේ සමීකරණය දිහා බලලා තේරුම් ගන්න. හරි. එතකොට ඕක තමයි උතන කියන්න උමනා කරලා තිබ්බේ. අපි යන් ඉදිරියට. දැන් මෙන්න මෙහෙම පොඩි සම්බන්ධයකුත් ඕගොල්ලෝ දැනගන්න ඕනේ. දැන් මේ වැදගත් ඊළඟ යෙදීම තමයි මේ සම්බන්ධව තියෙන ඒක නිල් පාඩින් දාමුකෝ අපි. ඕනෑම ගණයක අණුක සාන්ද්‍රණය නියතයක් කියන එක ඕනෑම ගණයක අණුක සාන්ද්‍රණය නියතයක් ඒ නිසා සාන්ද්‍රණ පදයට අපි ඝන ගණයක සාන්ද්‍රණය මේ ඇඩ් කරන්නේ හරි ඒක වෙන්නේ කොහොමද බලමු ඕනෑම ගණයක ඒක වෙන්නේ ඇයි කියලා මම කියනවා දැන් ඕනෑම ගණයක අණුක සාන්ද්‍රණය නියත වේ නියතයි හරි දැන් බලමු කොහොමද වෙන්නේ කියලා හරිද දැන් අපි ගමු කැල්සියම් කාබනේට් ගමු මම එක ලියන්නම් මේ පාටේ කැල්සියම් කාබනේට් ගණය හරි එතකොට මේකේ මවුල ගාන බෙද සෝරි මවුල ගාන මවුල එන්නේ හරි මවුල ගාන බෙදීම පරිමාව හරි එතකොට මේක අපිට පුළුවන් මෙහෙම ප්‍රකාශනය ගොඩනගන්න මවුල ගාන සමානයි ස්කන්ධය බෙදීම සාපේක්ෂ අණුක ස්කන්ධය පොඩි කාලේ උගන්නපු දේවල් මේවා ස්කන්ධය සාපේක්ෂ අණුක ස්කන්ධය දන්නවනේ එතකොට අපිට මෙන්න මෙහෙම වැඩක් කරන්න පුළුවන් මේකට ඒ තමයි දැන් මේ මවුල ගාන මම මෙතනින් තියනවා හරි මම බලන්න වෙන වැඩි කැල්සියම් කාබනේට් ගණය මවුල ගාන වෙනකොට මම මෙන්න මේ පදේ ගැන ආදේශ කරනවා මවුල බෙදී සෝරි ස්කන්ධය බෙදීම සාපේක්ෂ අණුක ස්කන්ධය V මං එක යට V කියලා එහා පැත්තට ගන්න පුළුවන් නේ කරන්න හරි මූලික ගණිතය එතකොට දැන් ඔන්න මෙතන සම්බන්ධයක් ඔයාලට පේනවද මේන්න මෙතන බලන්න මේ මොකද්ද ස්කන්ධය බෙදීම පරිමාව මේ මොකද්ද මේ දවා දන්නවා මේක ස්කන්ධය බෙදීම පරිමාව අමතකනම් ඝනත්වය සමානයි ස්කන්ධය බෙදීම පරිමාව මතකනි සම්බන්ධය එතකොට කෙලීම මට ප්‍රකාශනයක් ගේන්න පුළුවන් නේද මෙතනට හරි කැල්සියම් කාබනේට් සාන්ද්‍රණය හොඳයි සාන්ද්‍රණය කැල්සියම් කාබනේට් හි සොලිඩ් එකේ
සාන්ද්‍රණය සමානයි ඝනත්වය බෙදීම මෞලික ස්කන්ධය අණුක ස්කන්ධය හරි එතකොට මේ ඝනත්වය ප්‍රකාශනය ඝනත්වය හරි එතන මේ සම්බන්ධය ගන්න පුළුවන් දැන් මේ ප්‍රකාශනයේ ඝනත්වය කියන්නේ නියතයක් විනාශ වෙන්නේ නැහැ නේ ඝනත්වය මේකේ එතකොට මෞලික ස්කන්ධය කියන්නේ නියතයක් ඒ නිසා දෙකම නියත හින්දා අන්න ඒ හේතුව හින්දා ඝනයක සාන්ද්‍රණය නියතයක් වෙනවා කොහොමද යහුවොත් අපි ප්‍රකාශනයේ ලියද්දී අපි ඝනයක සාන්ද්‍රණය නියතයක් කියලා ගන්නෙ කොහොමද මෙන්න හේතුව ඝනයක සාන්ද්‍රණය නියතයක් වෙන්නේ ඇයි එතකොට ඒක සාන්ද්‍රණ පදයට වරණ ගන්න සාන්ද්‍රණ පදයට ගන්න ස්කන්ධය බෙදීම පරිමාව හරි එතකොට ඒකේ සෝරි මෞල ගාන බෙදීම මේ එන් බෙදීම වී එතකොට ඒක මේ මෞල වලට හරවගෙන මෙන්න මේ ආදේශය දිගේ එන්න එතකොට මේක වාට පැහැදිලි මේ ඝනත්වය සහ අපි ඒක පොයින්ට් එකක් හැටියට පොයින්ට් කරමු ඝනත්වය රෝ ඝනත්වය රෝ ඝනත්වය සහ මෞලික ස්කන්ධය නියත බැවින් ඝනයක සාන්ද්‍රණය නියත වේ ඝනයක සාන්ද්‍රණය නියත වේ ඉතින් මේ මේකෙදී අපි ඒ සම්බන්ධය තමයි ගොඩනගුවේ එතකොට තව පොඩි කාරණාවක් මේ මතුවෙච්ච වෙලාවේ කියාගෙන යන්න දැන් අපි උදාහරණයක් ගමු දෙකක් හරි දැන් ගතික සමතුලිතතාවයකට දැන් මෙහෙම උදාහරණයක් ගමු අපි ගමු ඇසිටේට් හරි ජලීය මාධ්‍යයේ ඉන්න CH3COOH ඇසිටික් අම්ලයයි එතනෝලු CH3OH මෙන්න මේ ප්‍රතික්‍රියාව සලකමු ඕගනික් වල රියැක්ෂන් එකක් මේක මොනවද හැදෙන්නේ මොනවද හැදෙන්නේ CH3 CO OCH3 aqueous ධන H2O liquid හරි දැන් මේකට දැන් මේ ගතික සමතුලිතතාවයකට ඇවිල්ලා තියෙන මොකක් හරි සංඝටකයක සාන්ද්‍රණය අනිත් සංඝටකත් එක්ක සලකද්දී ගොඩක් වැඩි නම් දැන් අර මේ අර අතරදී මෙන්න මෙතනදී අපි කතා කරපු මෙන්න මේ ඝනයක ආංශික පීඩනය සහ මේ සාන්ද්‍රණය නොසලකා ඉන්නේ මේ මෙන්න මේ කාරණාව හින්දා එතකොට මේ එක්කෙනෙක්ගේ සංඝටකයක සාන්ද්‍රණය අනෙක් සංඝටකත් එක්ක සලකනකොට ගොඩක් වැඩි නම් මේ සාන්ද්‍රණ සහිත ඉහළ සාන්ද්‍රණයේ සහිත සංඝටකයේ සිදුවන සාන්ද්‍රණ වෙනස් වීම ඉතාම කුඩා එකක් කියලා තමයි සලකන්නේ. ඉතින් එයාගේ සාන්ද්‍රණය වැඩිනේ. ඒ නිසා ඒකේ සාන්ද්‍රණය වෙනස් වීම ගන්න බෑ. නොසලකා හැරිය හැකි තරම් කුඩා. ඊළඟ සයිඩ් එකට ආවොත් ඒක පේනේ. ඒතොර ඒක ඒ සාන්ද්‍රණය නියතයක් කියලා තමයි සලකන්නේ. ඒතොර ජලීය ද්‍රාවණයක තියෙන පද්ධතියක ජලය කියන්නේ සංඝටකයන්නේ. දැන් මේක ජලීය ද්‍රාවණයක් නෙමෙයි. ඒක්වස්. කියන්නේ ජලීය ද්‍රාවණයක්. ජලයත් සංඝටකයක්. තර මේකේ ජලයේ සාන්ද්‍රණය ගන්න නෑ මේක නියතයක් කියලා සලකන්නේ. ඇයි මෙයාගේ සාන්ද්‍රණය ඉතා වැඩි. මොකද මෙයාගේ මේ මාධ්‍යයටනේ මෙයාව දාලා තියෙන්නේ. ඉතින් ජලයේ සාන්ද්‍රණය ගොඩක් වැඩි. ඒ නිසා ඒක වෙනස ඉතාම පුංචි අගයක්. ඒ නිසා ඒක අපි සලකන්නේ. හරි. ඉතින් බලමු මේකට ප්‍රකාශන ලියලා ජලීය ද්‍රාවණයට. හරි. ජලීය ද්‍රාවණයට අදාළව ප්‍රකාශන ලියලා බලමු. එතකොට මේක සලකන්නේ නෑ කිව්වනේ ඔන්න දැන් ලියම් බන් මාත් එක්කම KC සමානයි ජලය සලකන්නේ නෑ. අධික සාන්ද්‍රණ හින්දා. esterase CH3CO OCH3 aqueous ki sandranaya bedanna CH3 CO OH aqueous ki sandranaya CH3 eyalage stoichiometric sangunaka ekai ya hemogam e nisa thamai metena eka damme nathi OH aqueous ki සාන්ද්‍රණය හරි ඔන්න අපි මෙතනදී දැන් මේක ජලීය ද්‍රාවණය ජලීය ද්‍රාවණයට අදාළව ඒ සම්බන්ධය හැදුවා හරි දැන් අපි ගත්තොත් එහෙම මේ
ජලීය නොවන මාධ්‍යකදී කියන්නේ මොකක් හරි අපි ගත්තොත් කාබනික මාධ්‍ය අලකලා අපි ගත්තොත් ජලීය නොවන කාබනික මාධ්‍ය සඳහා ජලීය නොවන ද්‍රාවණ නැත්නම් කියන්නේ ජලීය නොවන ද්‍රාවණ ඒ කියන්නේ කාබනික මාධ්‍ය සලකා කාබනික මාධ්‍ය සලකා මේක ගත්තොත් අපිට ගන්න වෙන්නේ මෙන්න මෙහෙම හරි බලමු මේක මෙහෙම දැන් ඔන්න මම ලියනවා CH3COOH liquid ධන CH3 ethanol liquid ne carbonic maadhye ne pratyavartai CH3 liquid dana H2O liquid hari den onna jalaya innawane maadhye nemei jalaya hari jalaya den me carbonic maadhye wedi sidenne den jalaya ප්‍රකාශණයට ඇතුළත් කළවා ලියන්න ඕනේ. ඒ නිසා හරියට බලන්න මේක ජලීයද ජලීය නොවන ද්‍රාවණද කියන එක. ඒක මත මේ කතාන්දරේ වෙනස් වෙනවා. හරි. ඉතින් සිහියෙන් කල්පනාවෙන් මේ වැඩේ කොට දා ගන්න තියෙන්නේ. මේ සාන්ද්‍රණය. ඉතින් ජලය සාන්ද්‍රණ පදයකට දාලා ලියන්න. හරි. CH3 COOH liquid පාන කොච්චර සරලද කියලා මේවා තේරුම් ගන්න මේවා තේරුම් ගන්න වැඩේ ඉස්සරහට ගෙනියන්න තියෙන්නේ හරි ඔහොම දාන්න හරි ඔන්න දැන් ප්‍රකාශන දෙකේ වෙනස ඔයාලා පේනවද දැක්කද වෙනස හරි දැන් මෙතන ඇයි මේ අපි ජලීය ද්‍රාවණයේදී මේ ජලය ජලීය ද්‍රාවණයේදී මාධ්‍ය ජලය ඇයි ජලය නොසලකා හැරියේ ඇයි අයින් කරේ මෙයාගේ සාන්ද්‍රණය අධිකයි මෙයානේ මාධ්‍ය නිර්මාණය කරන්නේ සාන්ද්‍රණය අධික නිසා මේ එතනදී අපි එයාව මොකද එයාගේ වෙනස වෙනස්සර ප්‍රමාණය හරි අඩුයි අර මූදර පොල් ඉල්ලක් දැම්ම කියලා දැනෙන්නේ නැහැ කැලණි පාලමටින් පොල් ඉල්ලක් ගියා කියලා දැනෙන්නේ නැහැ ඒ වගේ තමයි හරි අලියාගේ බඩට දියුළු ගෙඩියක් දැම්මා වගේ මේ ජලයේ සාන්ද්‍රණයේ වෙනස දැනෙන්නේ හැබැයි මෙතන ජලයේ ඉන්නවා ජලයේ මේ 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 රියැක්ෂන් එක ඇතුලේ කොටසක් එයත් යම් කිසි නියෝජනයක් එයාගේ තියෙනවා ඒ නිසා තමයි කාබනික මාධ්‍යදී ජලය දාන්නේ හරි ඉතින් මේක ඉතින් මේක තමයි මට කියන්න උමනාව තිබ්බේ මේ කොටසෙදී අපි ඊළඟ වීඩියෝ එකේ බලමු මේ කොහොමද මේ ජලීය ද්‍රාවණයක මේ 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 ජලයේ සාන්ද්‍රණය විශාල අගයක් වෙන්නේ කොහොමද කියලා අපි ඉදිරි වීඩියෝ එකේදී බලමු එහෙනම් කල්පනාවෙන් සිහියෙන් වැඩේ කරගෙන යන්න දිගටම අපිත් එක්ක ඉන්න මොන හරි ප්‍රශ්න ගැටලු දිනන නම් අපිට කතා කරන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්න මේ අපි මේ කරන ව්‍යායාමය මේ ව්‍යායාමයේ සාර්ථකත්වය තීරණය වෙන්නේ ඔබ අපිට දක්වන ප්‍රතිචාරය මත ඇක්ෂන් අපේ ඇක්ෂන් එකට ඔයාගේ රියැක්ෂන් එක මත තමයි අපි මේක ඉස්සරහට කරගෙන යනවද තවදුරටත් ඔයාලට මේක අවශ්‍යද කියන දේවල් ටික තීරණය වෙන්නේ. ඉතින් බොහොම ආදරෙන් හැමෝටම ප්‍රාර්ථනා කරන්නේ තමන්ගේ සිහින, තමන්ගේ ඉලක්ක, තමන්ගේ මාර්ගය පැහැදිලි කරගෙන ඒ සිහින දිගේ යන්න හැමෝටම ලස්සන ජීවිතයකට, ලස්සන අනාගතයකට පාර හදාගන්න ලැබේවා කියලා තමයි හැමෝටම ප්‍රාර්ථනා කරන්නේ. එහෙනම් සුබදායක සතියක් ඊළඟ පාඩමේදී හම්බෙමු. ජය වේවා.